good, bad, ugly. අද අපේ වැඩසටහනේ අවසාන දවසයි. මාසයකට වැඩි කාලයක් ඔබ ළඟට ආපු good, bad, ugly වැඩසටහන අතිශය ජනප්‍රිය වැඩසටහනක් බවට පත් වුණා. මෙතුමනි මේ වැඩසටහන ඇත්ත වශයෙන්ම ජනප්‍රිය වෙන්න හේතු වුණේ ඔබ තිදෙනා. ඔබ තිදෙනාට මම ඒ පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. දැන් අද අවසන් වැඩසටහනේදී මොකද්ද කතා කරන්න ඕනේ මොන වගේ මාතෘකාවක්ද කියලා මම ඔබතුමාලගෙන් අහනවා මේ දවස්වල තියෙන ප්‍රධාන මාතෘකාව මෙතුමාගේ මල්ලිගේ පුරවැසිකම අයින් කරගෙන නැහැ කියන කතාව අපි ඒ ගැන කතා කරමු ඒ ගැන කතා කරලා මාව බය කරන්නද කල්පනාව මගේ මල්ලිගේ පුරවැසිකම අයින් කරගෙන ඉවරයි එපාලන් කියනවා ආයෙත් ඉල්ල ගන්නම් මම කැමති අද අන්තිම වැඩසටහන නිසා මම මිනී මරුවන්ව නිදහස් කරන්න ගත්ත තීරණ ගැන කතා කරමු මගේ වීරක්‍රියාව ගැන මුළු ලෝකෙම අවධානයෙන් ඉන්නේ. ආ, ඒ මාතෘකාව හොඳයි. මට ආරංචි ස්වීඩන් රජෙන් ඔයාට ලෙඩක් දාන්න යනවා කියලා. මට කවුරුවත් ලෙඩ දාන්න ඉන්නේ නැහැ. මම ඒක කළේ අතුරේ ගිහින් කොන්ද කඩාගත්ත රත්න සාදු කියපු නිසා. ඔයාගේ වැඩේම කරලා ඉවර වෙලා වෙන කෙනෙක් ගැඟට ඒක දාන එකනේ. ඔය දෙන්නට මිලියන කීයක් විතර හම්බුණාද මිනිමරෝ නිදාස් කළාට? සභාපති ගාගෙන හිටියේ 6 පොලක විතරයි. යන්න ඉන්න අන්තිම දවස් ටිකේ ඉතුරු එකක් ගාගත්තා. දැන් මෙයා හත් පොලේම ගාගෙන ඉවරයි. සභාපතිතුමාගේ ඇඳිවිතේ දැන් ලේ. කොණු වලින් අපිරිසිදු වෙලා. ඩ්‍රයි ක්ලීන් කළත් පැල්ලම් යවන්න බෑ. ඒ දරුවා නිදහස් කළාම මට ප්‍රශංසා කරලා ඉංග්‍රීසියෙනුත් ලියුම් එවලා තියෙනවා. ඔව් ඔව්. අන්න Facebook එකේ තියෙනවා. මරුණු ගෑනු ළමයාගේ අයියා දාපු ඉංග්‍රීසි ලියුමේ සිංහල පරිවර්තනය. කියවා බලා හොඳට තේරුම් ගන්න. මම ගන්න තීරණ හරි. ඒව වෙනස් කරන්න කාටවත් බෑ. යන්න ඉන්න මම කොරහත් බිඳගෙන යන්න. සොළු වැරදි වලට අපමුදල් ගෙවා ගන්න බැරුව හිරේ දාලා ඉන්න අහිංසක තරුණ තරුණියෝ සිය ගානක් ඉන්නේ ඇතුලේ. යන්න. ගිහිල්ලා එයාවත් නිදහස් කරන්න. එතකොට කරපු පව් හේදිලෙයි. ඊට පස්සේ කොරහ බිඳ ගන්න. එල්ලල මරන්න කඹේ ගිනාපු මෙයාම දැන් මිනි මරුවන්ව නිදහස් කරනවා. චිකේ කැත වැඩ. මම කැත වැඩ කරලා නැහැ. කරලා තියෙනවා නම් ඔප්පු කරන එක ඇත්තේ. සජී පුතා සභාපති වුණාම දාන පළවෙනි කොමිෂන් සභාව ඔයා වෙනුයි. එදාට ඔප්පුවේ ඔයා හංගම් කරපුවා. මෙයාට දිට්ටදම් වේදනීය කර්මය පළ දෙන්නයි යන්නේ. කවුද දිනන්නේ කියලා මේ වෙනකොට තොරතුරු අංශවලින් විස්තර ලැබිලා තියෙනවා. අපිත් ඒ ගැන දන්නවා. ඔබතුමාලට ආරංචිද කවුද දිනන්නේ කියලා හරියටම. මගේ මල්ලි දිනනවා. එයාගේ කැබිනට් මණ්ඩලයක් තෝරගෙන ඉවරයි. හොරු නැති අවංක කැබිනට් මණ්ඩලයක් මගේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර යට තේ දානවා. ඇයි එහෙම කරන්නේ? හොරෙක් දෙන්නේ කින්නේපැ. නැත්තම් හොද්දරා නෑ. ළඟ හොරු නැත්තම් කියන්න. මං එවන්න. මගේ ළඟ ඉන්නවා. මේ සජී පුතාගේ කැබිනට් මණ්ඩලය තෝරගෙන ඉවරද? අවශ්‍ය නෑ. සජී පුතා දීපු පොරොන්දු ඉෂ්ට කරන්න පුළුවන් එයාට විතරයි. වෙන අයට බෑ. ඒක නිසා සියලුම අමාත්‍යාංශ සජී පුතා යටතට ගන්නවා. මම CEO හැටියට එයාට උදව් කරනවා. දුන්න පොරොන්දු අමතක වුණොත් අපව මතක් කරන්න. Very simple. Beautiful. මැතිතුමනි දවස් 32ක් ඔබතුමාලත් එක්ක මේ වැඩසටහන කරලා ඔබතුමාලත් එක්ක සාකච්ඡා කරලා අද අන්තිම දවසේ අපි වෙන් වෙලා යනකොට පොඩි දුකක් ඇති වෙනවා. මගේ නිෂ්පාදක දුෂන්ත මිරිහාන මහත්මයාටත් මගේ බාහිර වාර්තාකරු රොමානි සිල්වා මහත්මයා ඇතුළු මගේ නිෂ්පාදන කණ්ඩායමට ඒ දුක තියෙනවා. ඒ වගේම අපිට විශාල සතුටක් තියෙනවා මේ වැඩසටහන අතිශයින් ජනප්‍රිය වීම පිළිබඳව ප්‍රේක්ෂකයන් ලැබුණ ප්‍රතිචාර පිළිබඳව. ඇත්තටම මිස්ටර් සිඩ්නි දුකට වැඩිය මට තියෙන්නේ සාංකාව. මේකෙන් උනේ මගේ අභ්‍යන්තරය එළියට ආපු එක. තව තියෙනවනේ අභ්‍යන්තරයේ සැඟවුණු දේවල්. තව දවස් 3යිනේ මෙතුමා ඉන්නේ. ඉතින් ඔහෙ හිටපුද? මගේ අතින් වරදක් සිදු වෙලා තියෙනවා නම් මම කනගාටුව ප්‍රකාශ කරනවා හිටං. කනගාටුව ප්‍රකාශ කරන්න මෙතන මලගයක් නෙමෙයිනේ. සමාව ගන්න. සමාව ගන්න? මොන සමාවක්ද? මම සමාව ඉල්ලන જાතිය කෙනෙක් නෙමෙයි. හ්ම්. සමාව ඉල්ලන්න වැරද්දක් කොලාය. අද වැඩසටහනේ අන්තිම දවස. තරහ ගන්න නැතුව සතුටින් ඉමු. අන්න හරි අපි සින්දු කියමු නටමු කමුබමු ප්‍රීති වෙමු ප්‍රීතියෙන් සතුටින් ඉන්න ඉන්න පොඩ්ඩක් දැන් සජී පුතා දිනෙනවා මගේ මල්ලි පුරවැසි බාබේ ආපහු දුන්න දුන්නනේ දිනනවා දිනනවා කවුද දිනනෝ මගේ මල්ලි ගෝටා ඔබතුමා සම්බන්ධ වෙන්නේ නැද්ද සින්දුවට මම ඉන්නේ හරිම කනස්සල්ලෙන් සිඩ්නි මහත්තයා මට ඔය නැගල යන සින්දු කියන්න බෑ මේ වෙලාවේ. එහෙනම් ඔයා ගෝයන් කවියක් කියන්න.
මම මේ සින්දුව කියන්න. එක දෙක තුන, එක දෙක තුන. වරදක් කළත් සිතකින් නොවේ කෝචොක් දමන්නේ ඇයි. ඔබමින් රටත් රටමින් ඔබත් මට මාගේ ඇස් දෙක වගේ. මොකටද කාසි බාගේ සොයා තියා, මොකටද කාසි බාගේ සොයා තියා, යනකොට ගෙනියනවද අනේ අපොයි, යනකොට ගෙනියනවද අනේ අපොයි, මොකටද කාසි බාගේ සොයා තියා. හොඳටම කාසි බාගේ හොයා තියා, සනසමි පරම්පරා හතක් එහා, සනසමි පරම්පරා හතක් එහා, හොඳටම කාසි බාගේ හොයා තියා, හොඳටම කාසි බාගේ හොයා තියා. හේ මෙන්න එහෙනම් අවසන් දවසට මගෙන් සතුටු ගීත. මල් පිපෙන්නේ ගඟ ගලන්නේ හඳ නගා, සජී නිසයි මම දුවන්නේ සීයෝ වෙලා, ඒ මල්ලි නිසයි මම දුවන්නේ සීයෝ වෙලා. 17 මම ගෙදර යනවා ටා බයි කියා, ටවුන් ටවුන් ටැනෙන ටවුන් ටින්ගට ටංගද ටොං. හොඳයි, බොහොම ස්තුතියි මැතිතුමනි ඔබතුමන්ලා ප්‍රේක්ෂකින් සතුටපත් කරන ආකාරයට. ඔයාටත් ඔයාගේ මාධ්‍ය ලොකු බොස්ටත් මම ස්තුතිවන්ත වෙනවා. මම ජනප්‍රිය තරුවක් කරාට. හරියට වැඩසටහන ගැන බැලුවොත් පින් සිද්ධ වෙන වැඩක් ඔයාලා කරේ මිස්ටර් සිඩ්නි. බොහොම ස්තුතියි මැතිතුමනි. හොඳයි, දැන් අපි කියමු බලන්න කවුද සභාපති වෙන්නේ කියලා. මං කියන්න. නෑ මං කියන්න. නෑ ඒක මමත් දන්නවා. මං කියන්න. මැතිතුමනි එන්ටර්ප්‍රයිස් මැතිතුමා තමයි ඉස්සෙල්ලාම අවස්ථාව ඉල්ලුව, අපි එතුමාට දෙමු. හා හා එහෙනම් දෙන්නකෝ සිඩ්නි මහත්තයා. කියන්න මැතිතුමනි කවුද සභාපති වෙන්නේ? වැඩේ ෂෝට් ඇන් ස්වීට් කියනවා නම් මෙච්චරයි. සජී පුතා දිනුවොත් එයා සභාපති. මෙයාගේ මල්ලි දිනුවොත් එයා සභාපති තනතුරේ දිවුරුන් දෙනවා. ඕකද උත්තරේ? ඒක හැමෝම දන්නවනේ. දන්නේ නැති දෙයක් තියෙනවා. සැඟවුණු සෙවණ ඇල්ලවා. මොකද්ද? මල්ලි දියුරුන් දුන්නම නඩුවක් වැටෙනවා පුරවැසිභාවය අයින් කරගෙන නෑ කියලා. එතකොට? එතකොට පුරවැසිභාවය අයින් කරා කියලා ඔප්පු කරගන්න බැරුව යනවා. තීන්දුව එනවා සභාපති පත්වීම අවලංගුයි කියලා. මැරුණේ? එතකොට කවුද සභාපති තනතුරට පත් වෙන්නේ? සජී පුතා. නෑ. එහෙනම් කවුද? මම. ඒ කොහොමද? ඇයි ව්‍යවස්ථාව කියවලා නැද්ද? සභාපති තනතුර හදිස්සියේ අහෝසි වුණොත් ව්‍යවස්ථානුකූලව ප්‍රධාන විධායක නිලධාරී සභාපති තනතුරට පත් වෙනවා. එතකොට මමයි සභාපති. හේ කොහොමද ඒක? සර්ප්‍රයිස්. හොඳයි, 16 වෙනි දැන් පස්සේ බලමු මොකද්ද පුදුමේ කියලා. අපත් සමග රැඳි සිටiata බොහොම ස්තුතියි. අපි සමු ගන්නවා සිනහව තමයි හොඳම බෙහෙත. Good, bad, ugly. සුබ රාත්‍රි.